Munchy Super Cream Cracker. Super kiyanne nikan nevey. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේගමුර යාත්‍රා බලගණයට අයත්ව තිබූ වීරයා සහ ජගතා නමින් හැඳින් වූ මෙම නෞකාදිත්වය නාවික හමුදා සම්ප්‍රදාය අනුකූලව නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 12 වනදායි සිදු කෙරුණේ. ඒ ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේදී කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුපත් කිරීමට පෙර නෞකාදිත්වයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු යාන්ත්‍රික කොටස් නෞකාවෙන් ගලවා ඉවත් කර සාගරික පරිසරයට හිතකර වන ලෙස සූදානම් කිරීම එහිදී සිදු කෙරුණා. ඒ අනුව වීරයා ලෙස හැඳින් වූ P311 නෞකාව ඔක්තෝබර් 22 වන දින ත්‍රිකුණාමලයේ රොකී පොයින්ට් සහ සැන්ඩි බේ වෙරළ තීරය අතර වූ මුහුදු ප්‍රදේශයේ ගිල්වා දැමීම සිදු කළ අතර ඊට යාබදව ඔක්තෝබර් 26 දින ජගතා ලෙස හැඳින් වූ P315 නෞකාව ගිල්වා දැමීම සිදු කෙරුණා. මෙම නෞකාදිත්වය නාවික හමුදාව විසින් පසුගිය ජූලි මාස සැන්ඩිබේ මුහුදු තීරයේ විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන දියයට කෞතුකාගාරයේ සිට මීටර 25ක් පමණ ඊසාන දෙසට වන්නට දියයට ස්ථානගත කර තිබෙනවා. මේ හේතුවෙන් මේවන විට දියයට කෞතුකාගාරය ආශ්‍රිතව නිර්මාණය වී ඇති මත්ස්‍ය අභිජනන පරිසරය මෙම නෞකා ආශ්‍රිත මත්ස්‍ය අභිජනන අඩවියක් පහසුවෙන් නිර්මාණය කිරීමට මහත් රුකුලක් වනු ඇති. නාවික හමුදාව පසුගිය යුද සමයේදී නැගෙනහිර මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අතහැර දමා ගොස් තිබූ වේලින් නැවති නෞකාව A522 ලෙසින් භාවිතා කිරීමෙන් අනතුරුව 2018 වසරේදී මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී මේ අයුරින්ම ගිල්වා දැමීමට කටයුතු කර තිබෙනවා. සැන්ඩිබේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වන මෙම නවසාගර පද්ධතිය තුළින් නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකිවීමෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවට මහඟු අවස්ථාවක් උදාවනු ඇති බවටයි නාවික හමුදාව අපේක්ෂා කරන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.